ඒ වගේම අක්මුදල් නිදහස් කිරීම පිළිබඳ කැබිනට් මණ්ඩල යෝජනාවක් සම්මත වුණා. මේක ඇත්තටම පහුගිය 2023 පෙබරවාරි මාසේ 13 වෙනිදා අරගෙන තිබිච්ච තීන්දුවක්. ඒ තීන්දුවේ යම් මේ වසර සඳහා තියෙන මුදල් විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්ට බලය පැවැරීම සඳහා මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩලයේ යෝජනාව සම්මත කරා. වියදම්වල ප්‍රමුඛතාවය පිළිබඳ තියෙන කැබිනට් පත්‍රිකාව. ඊළඟට විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණා ජනාධිපතිතුමාගේ පැත්තෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ 90 ව්‍යවස්ථාවේ තියෙන බලතල ප්‍රකාරව ජනාධිපතිතුමාට 2024 සැප්තැම්බර් මාසේ 24 වෙනිදා සිට ක්‍රියාත්මක කරන පරිදි ජ්‍යෙෂ්ඨ ජන මුදල් ආර්ථික කටයුතු සහ මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වගකීම් දෙකක් පත් කරනු ලැබුවා. අතර මේ වගකීම් දෙකම ගරු සේවා පදනම් මත කටයුතු කරන පත්වීම් දෙකක්. ඒ කියන්නේ කිසිදු වැටුපක් දීමනාවක් ලබා ගන්නේ නැතුව තමන්ගේ හැකියාව මේ රට වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදේශකයන් විදිහට කටයුතු කරන්න කැමැත්ත මත පත් කරපු වගකීම් දෙකක්. ඒ අනුව ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස දුමින්ද හුලංගමුව මහතාත්, ඒ වගේම ආචාර්ය ඒ ඒ ජේ පනාන්දු මහතා, අනිල් පනාන්දු මහතාත් පත් කරනු ලැබුවා. මේ මේ පත්කිරීම් දෙකම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරු දෙකක්. ඒ තනතුරු දෙක ඉදිරිපත් වුණා ඒ සඳහා කැමැති පත්‍රිකාව. එය සම්මත කරනු ලැබුවා ගරු සේවා ලබා දීම සඳහා. ඒ වගේම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරු සඳහා HSK ජේ බණ්ඩාර මහත්මා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළවෙනි ශ්‍රේණි නිලධාරීවරයෙක් විදිහට පත්කිරීම සඳහා ඉදිරිපත් වෙච්ච කැබිනට් පත්‍රිකාව සම්මත කරා. මෙතුමාව මේ ධුරයේ වැඩ බැලීම සඳහා පත්කිරීමේ කැබිනට් පත්‍රිකාව සම්මත වුණා. ඒ වගේම ඔබ කවුරුත් දන්නවා ආගමන හා විගමන පාලක ජෙනරාල් මේ වෙනකොට අත්අඩංගුවේ ඉන්නේ. ඒ නිසා ඒ ධුරය తాවකාලිකව හිස් වෙලා තියෙනවා. අපේ පාස්පෝර්ට් වල අත්සන් තැබීමේදී ඒ ධුරය ඉතාම වැදගත්. ඒ නිසා වහාම ඒ ධුරයට වැඩවැලීම සඳහා කෙනෙකු පත් කළ යුතු වෙනවා. ඒ අනුව දැනට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විදිහට කටයුතු කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි නිලධාරිනි BMD නිලුසා බාලසූරිය මහත්මිය ආගමන හා විගමන පාලක ජෙනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කරනු ලැබුවා. ඒ තීන්දුවත් අනුමත වුණා. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස මගේ නම ඉදිරිපත් වෙලා එය සම්මත කරනු ලැබුවා. මේ කියන මූලික කැබිනට් පත්‍රිකා හත තමයි ඊයේ කැබිනට් මණ්ඩලයේ සම්මත කරනු ලැබුවේ. ඇත්තටම ගත්තොත් කැබිනට් මණ්ඩලයේ 3 දෙනෙක්ගෙන් සමන්විතයි ගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමියත් මමත් ඇතුළත්ව තමයි මේ කැබිනට් මණ්ඩලයේ ක්‍රියාත්මක වෙන්නේ. නිසා පළවෙනි කැබිනට් රැස්වීම තමයි අපි ඊයේ පැවැත්වේ. මේ කියන මූලික කැබිනට් පත්‍රිකා තමයි ඊයේ අපි සම්මත කරනු ලැබුණේ. හොඳයි, මේ තමයි කැබිනට් මණ්ඩලයේ විසින් ගනු ලැබුණු තීන්දුව පිළිබඳව දැනුවත් කිරීමට තියෙන මූලික කරුණු කීපය. ඊට අමතරව ඔබලාට තියෙනවා නම් යම් ප්‍රශ්න ඒ සඳහා අවස්ථාවක්